දෙදස් දහනවය ඒලෙවෙල් දොළොස්වැනි ගාන එක්ස්කර නිෂ්පාදනය ගැන තියෙන්නේ පොදුභාවයතයන් හිදී එක්ස්කර නිපදීම සම්බන්ධය උපාත ප්‍රකාශවලින් නිවැරදි නොවන ප්‍රකාශ. අපි දන්නෝ එක්ස්කර නිෂ්පාදනයේදී තියෙන්නේ මේම සූත්‍රිකාවක් කරහා ධාරාවක් යවලා ඒකෙන් පිටවන ඉලෙක්ට්‍රෝන මෙහි ඉලක්ක ලෝහයක ගැටෙන සලස්වන එක තමයි කරන්නේ. අධික විභවාන්තරයක් දීලා තියෙනවා ඇනෝඩේ හා කැතෝඩේ අතරට. මේක තියෙන්නේ රික්තණය කරපු නලයක් තුල. හරිද? එතකොට පුතේ අපිට කියනවා එක්ස් කිරණ නිපදන පද්ධතිය තුල පරිපත දෙකක් භාවිතා කරේ නිවැරදි. මෙතන එක පරිපතයක් තියෙනවා, මෙහෙම තව පරිපතයක් තියෙනවා. නිවැරදි. ඉලෙක්ට්‍රෝනවල පහර වැදීමෙන් ඇනෝඩය හානි විය හැකිය. මේක තමයි ඇනෝඩය, මේක තමයි කැතෝඩය. ඉලෙක්ට්‍රෝනය අධික විභවාන්තරය නිසා, මෙතන යොදලා තියෙන අධික විභවාන්තරය නිසා ඉලෙක්ට්‍රෝන අධික වේගයක් ගන්න ඉලක්ක ලෝහය අසලදී. ඉතින් අධික වේගෙන් ඉලක්ක ලෝහය ගැටෙන ඉලෙක්ට්‍රෝන නිසා ඇනෝඩයට හානි වෙන්න පුළුවන්. ඒකත් හරි. කැතෝඩය රත් කිරීම සඳහා අඩු වෝල්ටීතාවය ප්‍රමාණවත් වේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට අඩු වෝල්ටීතාවක් දැම්ම මැති සූත්‍රිකාව රත් කරන්න. මොකද සූත්‍රිකාව රත් වෙලා තමයි තාපජ ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ. හරිද? තාපජ ඉලෙක්ට්‍රෝන විමෝචනය වුණාම ඒව තමයි මෙහෙම තොරණය වෙලා යන්නේ. ඊළඟට ඒක හරි. නිකුත් වන එක්ස්ටර්නල් ශක්තිය සූත්‍රිකා තුලින් ගන්න ධාරා මත රඳා පවතී වැරදි. මුක්ත වන එක්ස්කිරණවල ශක්තිය රඳා පවතින මොකක් මතද? මෙන්න මේ වෝල්ටීයතා මත, කාරක විභවාන්තරය නැත්නම් ත්වරක විභවාන්තරය මත. මේ විභවාන්තරය වැඩි වෙන්න වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන ශක්තිය වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන වල ශක්තියෙන් කොටසක් තමයි එක්ස්කිරණ ෆෝටෝන බවට පත් වෙන්නේ. ඒ නිසා එක්ස් කියන ෆෝටෝන ශක්තිය රඳා පවතින්නේ ධාරාව මත නෙමෙයි, මමද? මෙන්න මේ වෝල්ටීතාව මත. ධාරාව මත රඳා පවතින මොකද්ද? මේ සූත්‍රිකාතුළු ධාරාව මත. ඒ මුක්තවන එක්ස් කිරණවල තීව්‍රතාවය. ඒකී කාලයකදී මුක්තවන ෆෝටෝන ගණන රඳා පවතින්නේ මේ ධාරාව මත. ඉලෙක්ට්‍රෝන ශක්තිය වළක්වා ගැනීම සඳහා එක්ස්ටර්නලයේ රික්තණය කළ යුතුය. ඒක නිවැරදි. මේක රික්තණය කරපු ඉදුණු නලයක්. එහෙනම් හතර තමයි උත්තරේ. අසත් එකනේ අහන්නේ.